තනුජා ජයවර්ධන කියන්නේ සම්නිවේදන මායිම තුල මායිම් කඩා බිඳගෙන නැවුම් රසාස්වාදයට එක්ක ජනතාවට සමීප වුණු චරිතයක්. කාන්තා නිවේදන කලාව තුල වෙනස් මානයන් කරා යන ඈ මේ දිනවල ඉන්නේ ඊටමත් ශෝකයෙන්ලු. ඒ තම ආදරණීය සහෝදරියගේ වියෝවත් එක්ක. ඒ ගැනත් ඈ ගැනත් සතියන්ත පුවත්පතක් දිනමින පුවත්පත පිළිසඳරකට එක් වෙලා තිබුණේ මෙහෙමයි. ජීවිතේ කවදාවත් ඔබත් එක්ක රණ්ඩු කර නැති ආදරයේ ඕදන් දුන් ඔබේ එකම සහෝදරිය ජීවිතයට සමු දුන්නා. ඒ ගැන කම්පණයේ අකුරු කරන්න බැරුව ඇති නේද? මගේ අක්කා චාමලි පීරිස් වයස 51යි. ඇය දරුවෝ දෙන්නෙක්ගේ ආදරණීය මවක්. දුවගේ වයස අවුරුදු 25යි. ඇය උපාධි ධාරණියක්. බැලේ ගුරුවරියක්. පුතාගේ වයස අවුරුදු 23යි. එයා කම්පියුටර් ගේමින් ඩෙවලොපර් කෙනෙක්. අක්කගේ අවසන් කටයුතු දිනේ උදේ තමයි එයාගේ උපාධියේ ප්‍රතිඵල ආවේ. ෆස්ට් ක්ලාස් එකක් අරන් තිබ්බා. ඒ වගේ දරුවෝ දෙන්නෙක් හදලා ඈ ජීවිතයට සමු දුන්නා. තවම කම්පණයෙන් ඉන්නේ. ශල්‍ය කර්මයක් කරන්න ගිය අක්කට ජීවිතයට සමු දෙන්න වෙයි කියලා කවුද හිතුවේ? ඇත්තටම අපි දෙන්න කවදාවත් රණ්ඩු කරලා නැහැ. මුදලට ඉඩකඩම් වලට හෝ වෙන යම් කිසිම දෙයකට අපි රණ්ඩු කරලා නැහැ. ඒ තරම් ඇය හොඳම සහෝදරියක්. බිරිඳක් මවක්. අපේ අම්මා තාත්තගේ නියම ලොකු දුව ඇය කිව්වොත් හරි. ඕනෑම ඝන අඳුරක වුණත් මම හිනා වෙන බව අඳුර ගන්න පුළුවන් අක්කා කෙනෙක් මට හිටියේ. ඇය හදිසියේ ජීවිතයට සමු දෙන්නේ ඇයි? අගෝස්තු 7 වෙනිදා එයා හොඳින් හිටියා. දුව කතා කරලා කිව්වා චූටි අම්මා නිදාගෙනමයි ඉන්නේ ඇයි දන්නේ නැහැ කියලා. එයා කම්මැලි කෙනෙක් නෙවෙයි. දුවලා පැනලා වැඩ කරන කෙනෙක්. ඊට පස්සේ ෆැමිලි ඩොක්ටර්ට කෝල් කරා. ඉක්මනින්ම MRI එකක් කරන්න කිව්වා. ඒකත් කරා. එහි ප්‍රතිඵලයේ උනේ හිසට වතුර යන ස්නායුවේ හිරවීමක් තියෙනවා. පොඩි ඔපරේෂන් එකක් කරන්න වෙයි කියලා. අගෝස්තු 12 උදේ රෝහල් ගත කළා. 15 ශල්‍ය කර්මය කරන්න තිබ්බේ. ඊට කලින් දවසේ රෑ 11:30ට අක්කට සයිලන්ට් හાર્ට් ඇටැක් එකක් ඇවිත් නැති වෙලා තියෙන්නේ. ජීවිතේ විඳවන්නේ නැතුව මරණය සිදු වුණේ. ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියා අක්කා ඉක්මනින් ගෙදරයි කියලා. නමුත් ගෙනාව ආයුෂ එච්චර වෙන්න ඇති. කුඩා කල ඈ මොන වගේ චරිතයක්ද? කොළඹ ලින්සේ බාලිකා විද්‍යාලයේ අපි දෙන්නම ඉගෙන ගත්තේ. එයා ප්‍රධාන ශිෂ්‍ය නායිකාව. මං හරි දඟකාර චරිතයක්. නිතරම විනය නීති කැඩුවා. අවේලාවේ කැන්ටින් එකට ගිහින් එයාට අහුවෙලා දඬුවම් දීලත් තියෙනවා. මට හරියටම උදව් කළේ එයා තමයි හැම දෙයකටම. තාත්තා මූල්‍ය ශේෂ්ත්‍රයේ වැඩ කළ නිසා අපිට දෙන්නත ඒ පැත්තෙන් යොමු වෙයි කියලා හිතුවා. එයා ඒ පැත්තට ගියා. මට නිතරම එයා කිව්වා සාමාන්‍ය පෙළයි උසස් පෙළයි පාස් වෙන්න බැංකු රස්සාවක් කරන්න කියලා. මම නිවේදිකාවක් විදියට වැඩ කරද්දී වැඩසටහනකට ඇඳ ඇඳුම් ආයේ අඳින්නේ නැහැ. එයා මට හරියට ඇඳුම් මරන් දෙනවා. ආදරේ ඉල්ලගෙන කොල්ලෝ පස්සෙන් එද්දී මොනවද වුනේ? මුලින්ම ඉගෙනගෙන දෙවනුව ඕන දෙයක් කරන්න කියලා තමයි එයා කිව්වේ. එයා මට අනුබල දුන්නේ නැහැ. ඇය සුන්දර විවාහ ජීවිතයක් ගත කළ කෙනෙක් නේද? ඔබේ විවාහයට ඇය බලපෑමක් කළෙත් නැද්ද? කොහෙත්ම නැහැ. කවදාවත් අහලා නැහැ ඇයි විවාහ වෙන්නේ නැත්තේ කියලා. විවාහ වෙන්න කියලා නෑයෝ. වෙන හෝ කවුරු හරි ප්‍රශ්නයක් මගෙන් ඇහුවොත් එයා උත්තර දෙන්නේ එයා නිදහසේ ඉන්න එක හොඳයි කියලායි. කිසි දෙයකට බලපෑම් කරලා නැහැ. මගේ රැකියාව හරියට කරගන්න කියලා නම් කියලා තියෙනවා. ඔබේ නිවේදන ජීවිතේ වැඩිපුර හොඳ නරක දකින්නේ ඇයද? මගේ හොඳම විවේචකයා ප්‍රේක්ෂකයා එයා තමයි. රැට වැඩසටහනක් කරද්දී ස්ටුඩියෝ එක සීතලයි. ඒ නිසා මං කාටවත් නොපෙනෙන්න හොරෙන් චුවින්ගම් කනවා. එයා ඒ වැඩසටහන බලලා කතා කරලා කියනවා ඔයා ඊයේ චුවින්ගම් කෑව නේද? ඕවා කන්න පිස්සුදානේ. එහෙම කරන්න එපා කියලා. වචනවල වැරද්දක් වුණොත් ඒක වැරදි. සිංහල තේරුම මේක ඉංග්‍රීසියෙන් කියන්නේ මෙහෙම කියලා දෙනවා. මගේ ඕනෑම අඩුපාඩුවක් එයා තමයි මුලින්ම දකින්නේ. ඇත්තටම තනුජට තනිකම දැනෙලා නැහැ කිව්වොත් ඒක බොරුවක් නේද? මම ඉස්සර තනිකමට හරි බයයි. මිනිස්සු තනියට බය නිසා තමයි විවාහ වෙන්නේ, දරුවෝ හදන්නේ. මීට අවුරුදු 5කට කලින් ඉඳලා මං තනිකමට පුරුදු වෙනවා. පොත් කියවනවා, චිත්‍රපට බලනවා, ලියනවා. තනිකම ඒ විදිහට නැති කරගන්නවා. ඒ නිසාද කවදා හරි දවසක රෝදල් පුටුවක ඉන්න වුණොත් එය ඉමේජින් කරගත්තේ. ජීවිතය කියන්නේ අපිට මතක නැති ආරම්භයක් සහ අපි නොදන්නා අවසානයක්. උපතයි මරණයයි පහසුවේ. ජීවිතේ තමයි දුෂ්කර. කිසිවක් එලෙසින්ම පවතින්නේ නැහැ. අපිට තව කාලය හුඟක් තියෙනවා කියලා හිතන එක තමයි අපේ දුර්වලකම. අපේ දේවල් අතහරින්න හිත දියුණු කරගන්න ඕනේ. හැබැයි තේරුම් අරගෙන අතහරින්න ඕනේ. කලකිරලා නෙවෙයි. ඔයාගේ ඉදිරි සැලසුම් මොනවද? කෙටි චිත්‍රපටයක් කරන්න අවශ්‍ය වැඩ කටයුතු කරගෙන යනවා. දීර්ඝ චිත්‍රපටයක් කරන්නත් මගේ අදහසක් තියෙනවා. එහෙම තමයි තනුජා ජයවර්ධන පුවත්පතත් සමග පිළිසඳරට එක් වුණේ. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.